මේ අපේ රටේ දිලිඳුම ගැමියන් වැසෙන පළාතක්. ශාස්ත්‍රීයකත්වයක් සොයන කිසිම මිනිසෙක් ජීවත් වීමට ප්‍රාර්ථනා නොකරන බිමක්. ක්‍රිස්තු වර්ෂයෙන් 300 වසරේ සිරිසංගපු රාජ සමයේ රට පුරා පැතිරුණු රතැසි උදුරට සමාන උදුරක් අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල් හා ඌව රාජධානිවල පැතිරෙනවා. ප්‍රතිකාර නැති මේ උදුරෙන් අවුරුද්දකට 15,000ක් පමණ ජනයා මරුමුවට වැටෙනවා. අනුභාව සම්පන්න රජයේ නිලධාරින්ගෙන්ද දෙවිවරුන්ටත් වඩා බලවත් දේශපාලකයන්ගෙන්ද මේ ජනයාට කිසිම පිහිටක් නැහැ. මේ රෝගිය සුව කරගත හැකි මගක් හෝ රෝගෙන් වැළකීමේ ක්‍රමයක් තවමත් කිසිවෙක් ඔවුන්ට පෙන්වා දී නැහැ. මරණ බියෙන් තැතිගත් මේ පළාත්වල ගැමියෝ බුදුවරුන්ගෙන්ද දෙවිවරුන්ගෙන්ද නෑයකුන්ගෙන්ද පිහිට පතනවා. මම ඉතින් වැල්ලවයිම තමයි මං උපන් ගම හැටියට වැල්ලවයිම තමයි අපේ තාත්තලා මෙහි තමයි පදිංචිලා හිටියේ. ඉතින් එදා ඉඳලාම ඉතින් තාත්තගේ රස්සාවත් ඉතින් කොහිතැනේ තමයි. එතකොට හොඳට වැහි කල තිබුණා. බෙහෙත් පොහොර අවශ්‍ය වුණා මේ ගොවිතැන් කරන්න. පොළවේ තියෙන පොහොර වලින් තමයි ගොවිතැන් උනේ. ඉඳන් තිබුණා මෙහි කුඹුරුත් එක්ක ලොකු ගස් කොළන් වගා කරපු ඉඳන් තිබුණේ. ඉතින් ඒ වගේ මමත් තාත්තලත් එක්ක ගිහිල්ලා වගා කරලා කොස්ගස්සේම ගෙඩි කඩනේ වප්පුවක් ගස්සේම ගෙඩි කඩනේ වා තමයි තිබුණේ. ඒවා පැල්වත්ත සීන් සමාගන්න පවර ගත්තනේ. පවරගෙන ඉවරලා අපිට කිව්වේ මේ අපිට හෙක්ටයාර 2ක ඉඩමක් දෙනවා කිව්වා. ඒ කියන්නේ ගේ හදාගන්න අක්කර භාගයකුත් උග්ගස් ඉඩම අක්කර 4.5කුත් දෙන්නම් කියලා පොරොන්දුවක් උඩ තමයි මේ ඉඩම් ගත්තේ. ඒ පවරලා දුන්න දවසේ ඉඳලා ඉතින් දැන් වෙනකොට අවුරුදු 35ක් විතර වෙනවා මං හිතන්නේ. අපිට අරවට මේ බලපත්‍ර ආරෙ මේ තිබුණා ඔප්පු තිබුණා. ඒ අපි හදාගෙන හිටපු ඉඩම් වලට මේකට මේ නිකම් මේ 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 කුණු කොටට දාපු කොළ කෑල්ලක්වත් අපිට අයිතිවාසිකමක් කියලා නැහැ. උඹලා අද පළයල කිව්වොත් එළියට යන තැන තමයි තියලා තින්නේ. ප්‍රධානම ජීවනෝපාය තමයි උක්කු ව්‍යාපාරය. උක්කු ව්‍යාපාරය තමයි කරන්නේ ඉතින් ගොවියෝ ඉතින් උග්ගස් ව්‍යාපාරය කරගෙන යනවා. ඒ අනිත් ඉන්න ඉතින් තරුණ පරම්පරාවට තියෙන ඉතින් මොකද්ද ඉතින් කරන්න තියෙන්නේ ඉතින් උදේ පාන්දර 6-5 වෙනකොට ඉතින් උග්ගස් පිහි අරගෙන ගිහිල්ලා ඉතින් අර පීල් එකේ මේ ගිනි ගන්න මද්දානේ ඉතින් දාඩිය වගුරගෙන ඉතින් උග්ගස් කපන එක තමයි ඉතින් තියෙන්නේ මේ ඒතිහා රස්සාවක් නෑ ඉතින් ඒකත් ඉතින් මේ 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 අවුරුද්දේ වේලිලා හම්පඩ ගිහිල්ලා ගිහිල්ලා දැන් ඒකෙත් ආදායමක් නෑ මේ පාර මේ මාසයකට දෙකකට මාස තුනකට ආදායමක් නෙමෙයි මේක මේක බෙදලා බැලුවොත් දවසකට පරියයි දුවත් ඉතින් දවස් 305ක් තියෙනවා ඒ දවස් 308 පාට ඉතින් මේ ඔය අවුරුද්දකට ගන්න මුදල බැලුවොත් එහෙම මේ රුපියල් 50ක් වැටෙන්නේ නැහැ පඩියේ දවසකට. දැන් මම කුඩා කාලේ තාත්තලත් එක්ක මේකේ ගොවිතැන් කරානේ ඉතින්. ඒ ගොවිතැන් කරනකොට ඉතින් වකුගඩු රෝගයක් කියලා ඉතින් මම ඉස්කෝලේ යන කාලෙවත් වකුගඩු රෝගයක් කියලා අපි අහලවත් නැහැ ඉතින්. ඇත්තටම මේ වකුගඩු කියන එක මේ නිකන් ඉගෙන ගන්නකොට මේ වෙලා තිනවා. එහෙම ඒක මොකද්ද කියන එකවත් දන්නේ නැහැ අපි ඉතින් වකුගඩු රෝගය කියන්නේ. මරණයේ සෙවණැලි පසුපසින් ඇවිද එමින් සිටියත් මේ මනුෂ්‍යයන් තවමත් ජීවිතයට හිනා වෙනවා. අපි හම්බුනේ බුත්තලදී. අම්මයි තාත්තලා ආවිල බුත්තලට නෑ හිටියේ. ඊට පස්සේ මෙයා ආවිල තිබුණා මේ හේන් කරන්න දැන් හදන්න ආවිල තිබුණා. එහෙදි තමයි අපි මුණ ගැහුනේ.
එයානම් කුච්චි යන යට මං කිසි දෙයක් අඟවන්නෙත් නෑනේ වැඩි. ඒ කියන්නේ එයාගේ හිත අවුල් වෙන මට මම කුච්චි යන්නේ නෑ. එයා ඉතින් මේ තින් කිසි දෙයක් නෑ වගේ ආයි තින් හොඳින් ඉන්නවා. එයා මුකුත් වැඩි එයාගේ විස්තරවත් එයා දන්නේ නැහැ. පහුගිය මාසෙ බෙහෙත් ගන්න බැරි අවස්ථාවල සතියක්ම බෙහෙත් නැතුව හිටියා. එයාට සතියේ මේට පන්සේ මේ වැඩි වුණා. බෙහෙත් වලට කොහම හරි මාසික රුපියල් 7000ක් විතර යනවා. දැන් සල්ලි නෑ ගන්න ඒ තරමට ගන්න. ඉතින් එහෙම ඉඳලා වැඩක් නෑ කියන හැඟීම තමයි අපිට තියෙන්නේ. පහක් වෙනා මේ අසනීපතාවයේ තමයි හිටියේ. ඊට පස්සේ අවුරුදු 3ක් වෙනවා දැන් ඒ ලෙඩේ හොයාගෙන. ඒ ලෙඩේ හොයාගෙන ඉඳලා බෙහෙත් බනවා අදෙන් තුරාම බෙහෙත් බොනවා. ඒ බෙහෙත් බිවි ඉන්න ගම තමයි මේ ඔය ලේ ආරෝම මුත්‍රා ආරෝම මේවත් බලන් යනවා. ඉතින් ඔය හිටපු ගමන් අසනීප වැඩි වෙනවා. කකුල් ඉදිමෙනවා අතපයි ඉදිමෙනවා කන්න බොන්න බෑ බඩ පුරව දානවා. විඳන් කරන මගේ දුවෙක් හිටියා ගාමට් ගියා හඳපාන ගාමට්. අවුරුදු 4ක් වෙනකන් ගාමට් ගියා. එයා තමයි එතකන් ඔය බෙහෙත් සේර මෙයාට අරන් දුන්නා. දැන් ඉතින් මං කොම්පැනි වැඩට යනවා ජන සුගර් එකේ. එහි ගිහිල්ලා ඔය මං වැඩ කරලා ගේන පඩි වලින් තමයි ගෙදර වීදමයි. මෙයාට බෙහෙත් වලටයි හැම දෙයට මං තමයි දැන් සපයන්නේ. දැන් කොහොමත් අවුරුදු දෙකකට කිට්ටුයි වගේ තමයි දැන්. ඉස්පිරිතාලේ ඉතින් අර කෙනෙක් එකට මේ බෙහෙත් ගන්න ගියා පෙසර් කියලා. ඒකෙන් තමයි මේ බෙහෙත් අරන් අවුරුද්දක් විතර ඉන්නකොට තමයි ඉස්පිරිතාලෙන් කිව්වේ මෙයාට මේ පරීක්ෂණයක් තියෙනවා කියලා. ඉස්සරහට සතියේ නතර වෙන්න කියලා. සතියේ නතර වුණාට පස්සේ තමයි පරීක්ෂණ කරලා අපිට කිව්වේ මේ විදිහට මෙයාගේ වකුගඩු දෙකම දිය වෙලා තිනවා. ඒක නිසා වකුගඩු දාන්නත් බෑ වයිසයි. ඒක නිසා මේ එයාට කන්න බොන්න ටික ඉල්ලන දේවල් දීලා වෙලා එයාගේ හිත සෞතු කරන්නත් හොඳින් තියාගන්න කිව්වා. දැන් ඉතින් මත්තා මොනා කරන්නද දැන් ඉතින් අපේ කාල සීමා ඉවරයි දැන් ඉතින් හිත හදාගෙන. කාරණා කාටුව නැහැ ඉතින්. ජීවත් වෙන කියන්නේ ඉතින් මං වැඩට යනවා පැල්ලුවත් ඒ වැඩට ගිහිල්ලා ඒ පඩි අරන් තමයි මෙයාට බෙහෙත් එහෙත් අරන් දෙන්නේ. ළමයි ගැන මටකින් කනගාටු ළමයි එක විදිහකට පිටිවලන්නේ නෑනේ. ඒවා කියන්නේ නෑනේ මට. තමන්නේ වෙලාව තමන්ට මහත්තු කියන්නේ. හිතේ ඒගොල්ලෝ දන්නවා වෙලාව දන්නවා මේ උගන් දෙයක් කන්න බොන්න දෙන්න කියලා කියන්නේ ඒගොල්ලෝ දන්නවා වෙලාව. දැන් ওই ලෙඩේ වෙමනේ ඔක හිත පිගවන මහත්ත සත්‍යයක් කියන්න බැරුත් ඔක්කොම. ජනවා සංක තුන කොටසේ විතරක් 35ක් විතර වගේ මේ වෙනකොට මෙල්ල දින වකුගඩු අමාරුම හැදිලා. මිනිස්සුෙකුට වකුගඩු රෝගේ හැදෙනවා කියන්නේ ඒ මිනිස්සයා මැරෙනවා. ඒ මිනිස්සයා මැරෙන උට අර ජීවත් වෙලා ඉන්න ඉතුරු පවුලේ ඔක්කොම මරාගෙන තමයි මැරෙන්න වෙන්නේ. ඒක හැදුනට පස්සේ දවසෙන් දෙකෙන් සනීප වෙන දේකුත් නෙවෙයි, සනීප කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. සදාකාලික මේ මිනිස්සයා දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා කන්න බොන්න බැරුව ඇවිදින්න බැරුව එක තැන වැටිලා ඉඳලා ඉතින් විඳවලා තමයි මිනිස්සයා මැරෙන්නේ. ඒ මැරෙනකන් ඉතින් අනිත් ගෙදර අනිත් කට්ටිය බලාගෙන ඉන්නේ නෑනේ. තියෙන සංකමූඩියම ගෙදර තියෙන සන්තකේටම උකස් තියලා හරි මේ මිනිස්සයාට ජීවත් කරන්න දවසක් හරි ජීවත් කරන්න උත්සාහ කරනවනේ. ඒ උත්සාහ කරනවා කියන්නේ ඉතින් අනිත් ජීවත් වෙලා ඉන්න මිනිස්සුත් ඉතින් මරාගෙන තමයි මැරෙන්නේ. ආරයා මැරෙනකොට අරගොල්ලොන්ට ජීවත් වෙන්න මාර්ගයක් නෑ ආපහු. තියෙන සේරම උකස් තියලා හරි විකුණලා හරි මේ ඉඩ කඩන් තිනවත් විකුණලා තමයි අර මිනිස්සයාට බෙහෙත් කරන්නේ. ඇයි අවුරුදු ගාණක් ඉතින් බෙහෙත් කරන්න එපේ. ඉතින් බෙහෙත් ටික ගන්න ගියාම ඉතින් ස්පිතාලෙන් හම්බෙන්නේ අර සාමාන්‍ය බෙහෙත් පෙති ටිකක් හම්බ වෙනවා. ඊට අමතරව ඉතින් ලිස්ට් එකක් දෙනවා මේ ෆාමසියෙන් ගන්න කියලා ඉතින්. අවසානට එහෙම විදෝල ඉතින් මැරෙනවා. ඉතින් මේ මැරෙනකොට ඉතින් ඊට පස්සේ අර ඒ ගෙදර මිනිස්සු ඉතින් ඒ මරණ රත් වියදම් කරන්න එපා ඉතින්. අඳුනගෙන දැන් අවුරුදු 5ක් විතර වෙනවා මට හිතෙන විදිහට. ඊට ඉස්සර අපි වකුගඩු රෝගී ගැන අහලා තිබුණේ නැහැ.
अनुराधपुर दिस्त्री तमेंगड रोगपुर हिटिये वग्गडू सायन मध्यस्थान तिबुने ईट अमतर लंकावे मन दिधिट वग्गड रोगी सायन मध्यस्थान तीन गिरांध्र कोटे ये तरंग गिरांध्र कोटे वग्गड रोगी वेडवीलाती वेडवीला इतरा मे पदूं गोविंद वेडपुर गोवि जनता पदू महावली कला पैकेट गिरांध्र कोटे कुटासे अदनकुट मुड़ी पदे आप गोविंग मट हितने विधि वग्गड रोगी हटियट सीर विभाग रेडिये अद हेती इलाट दनट मे पेरेदेनकुट इन की गमी और विशी हतर कपीतर तरण महत्व मे वग्गड रोगी हिंदे कम पौले मंदो गोड़न अब हम कील आता एगुला अयल मल्लोड़ दिन तीन विसम लेडे हेदन बेहद गंडन रोहल दैंग रोगे वेलंदा वैडी दूर गियाट पास ये रोगियाट ले पिर्स दुकीम कर मेहन इक ऊर या मेहन किलोमीटर कसी विसर अद गियो समाट दवा देखा तुना रोहल बस के तम विन वाहन रंग रुपये हाथ दहाँ वग्गड रोगिया वेलो ये गृह मूलिक आट आदाय मार्ग खड़ा हम करते पौल मना ये तत्व मे रोगी लसन मम हितन दन किरांध्र कोटे दास बलहर दन दन इन एल हर पास दिन कभी वसमी गोमी हर दिन दिन लापी पव पड़ी सायने अक्ला एक मत लिखी हाईक तरण इलाट सेवन गलवा आश्रित इनकी पुटेर गल पंचू मट की मैं दाग दन पहालवा पीतर वाक मेद वग्गड़ कटे पेलवे सेवती मे प्रतिपाद मे वाट नाम मुद्दल पुलवांग समहार वीट बल सुलवांग ओन पावाल स्वभाव अलती मोगा दुगे कुमार तीन तत्व हर भयानक अनागते मे अपे दर्वन तम अपेट मूलिक भयानक तत्व मुखद मगे वयस इन आयटा मेवेन वकड़ रोगे वेलंदीलाती है अपेट मेव एत्र दाला तनक नहनी अभी मे गोते वकड़ रोगे की बहुल वस मे प्रदेश अभी अणवणती अपेट पानीय जले हुद प्रदेश होने पे थिंग ये प्रदेश वाले थी अपेट अन्न अपेट हेम इड कड़न दिन के थिंग ඇතමුන්ට මේ බුදුන්ගේ දේශයයි තවත් අයට මේ පුණ්‍ය භූමියයි තව එකෙක්ට පින් කෙත හෙල රන් දෙරණයි නමුත් මේ රෝගී දිලිඳු ජනයාට මේ පොළව තවත් ජීවත් වීමට සුදුසු ස්ථානයක් නෙවෙයි වෙන කොහේ චන්දිතුනෙත් නෑ මේ ඉතින් අපිට හුරු පුරුදු තැන් මේ ගම්මාන ඉතින් හුරු පුරුදු තැන් හින්දා වෙන කොහේ චන්දිතුනෙත් නෑ දරුව ගැනත් බයක් ඇතිවෙනවා කියන්නේ දැන් මේ वतुर अरे मे वतुर वेलिंग सामट हेदन वाक्य हितुना सामार बीट मे किन पोड़ी लमाई दरू दिन किन्न मटा मे चूट लमाइट तो उदावे तीन बैठ तीन कोमारे पारे लाइन तम वतुर इट पास गे गे वैसे गेली अभी एक तमें बोन इट पास सोमार इट किन बैठ थी अपड़ा तीयन अति आहुना मे बलाकना बलाकत् लोक लेडा तुकट हिते आए महामुत्तुमागिन मे अत्तम कथा मे महामुत्तुमागिन किसीम व्याकुणे ना मेह इति मंग एकचरा समाज सेवेकाय हेम केनेक मोतन बड़ा नीतियाँ एक प्रतिपल कटीत मे मे मट करगन हम बुच्चे एक साहय तुन्ना एक
අර දරුණු ලෙසම මේ වෙනකොට හැදිච්ච කට්ටිය 8 දිනක් හිටියා මේ මං ඉන්න ගම්මානේ මෙතන මේ කිවල් 55ක් ඇතුලේ 8 දිනක් හිටියා මේ දරුණුවටම හැදිච්ච කට්ටිය ඒගොල්ලෝ ඇරෙන්න අවදානම් පැත්තට යොමු වෙච්ච කට්ටිය මමත් එක්ක 18ක් විතර හිටියා මේ මේ වගේම මම අවස්ථා ගණනාවක ওই මාධ්‍යත් එක්ක මං ගිහිල්ලා පෙන්නලා දුන්නා මේ මිනිසුන්ට මොනා හරි මේ යමක් වෙන්න ඕනේ මේ මිනිස්සු අසරණයි සදාකාලික අසරණ වෙලා ඉන්න මිනිස්සු කොටසක් මේ මිනිසුන්ට පිළිසරණක් කරන්න කොහින් හරි ඉතින් අද වෙන කලිනුත් ඉතින් නැහැනේ අර මම ඒ මේ යහාට මෙහාට දඟලලා දඟලලා ඒ මේව කරපු එකෙන් අර සමාජසේවකේ ඇස්සැල්ලා රුපියල් 1000 දුන්නට අද වෙන කලින් මේ මේ හාල් ඇටයක්වත් මේ මිනිසුන්ට දීලා නැහැ ඉතින් අනේ මේ මේකෙන් හදලා මේ කැඳටියක් දීපන් මේ මිනිස්සුන්ට කියලා දීලා නැහැ නේ ඉතින් අන්න එතන තමයි අපිට තියෙන කාර්යභාරය මං මරණ ආධාර සමිතියක් කරනවා මං සභාපති ජනාවාස අංක 3 කොටසේ විතරක් 35ක් විතර වගේ මේ වෙනකොට මැරිලා තියෙන වකුගඩු අමාරුවම ඇදිලා අපේ සමාජායකත්වයේද අපිට කරන්න පුළුවන් දේ අපි අනිවාර්යයෙන්ම මේ මිනිස්සු වෙනුවෙන් කරනවා මේ මිනිස්සු ඉතාලම අසරණ වෙලා ඉන්න මොහොතක් නෙති එතකොට ඉතින් අපිට ඉතින් සමිතියෙන් කරන්න පුළුවන් උපරිම සහයෝගය ඉතින් මේ මිනිස්සුන දෙන්න වෙනවා අපේ සමිතාලාව ගාව ලොකු බෝධියක් තියෙනවා එකක් නෙමෙයි අවස්ථා ගණනාවකදී මං බෝධි පූජා කරා මේ මේගොල්ලෝ වෙනුවෙන් ඉතින් නැත්තම් ඒ ලෙඩු වෙනුවෙන් අපේ සමිතියේ සමාජිකත්වයේ දරන සියලුම ලෙඩුන්ට අපි නිරෝගී සුවය පතලා මේ සංවත්සරයකට හරි මොකක් හරි මේ අවස්ථාවට අනිවාර්යෙන් මේ ඒගොල්ලන්ට සෙත් පතලා මොන හරි ඒ වගේ දේවල් කරනවා කි. ඈත කප්පෙල ගණන් බුදු භව පතා විවරණ ලදින් සහතුට පීතරාගත් පහල කරවන ලෙවන් සමු විට ඌව මාලික විලේ මැද වැඩ සිටින දෙවියනේ දහම් සිහි කුට දෝත මුදුනේ තබා වැන්දෙමි